Mana, Manakanda. Vidya Rakshite Manakanda Pura Vidya Rakshite Pura Vastu Ata Hani Kiri Madadvam Adiha Ki Varadhi මෝල්ඩින් දාලා තින්නේ එකක විතරයි අනිත් ඒවායි මේ නිකන් අර සාමාන්‍ය විදියට තමයි හදලා තින්නේ නේ මෝල්ඩින් පැත්ත නෑ නේ පිටිකල තියෙනවා කැසිකිලි ගල ඔව් ඔව් ඒ ගලේ තියෙනවා අර ඇඳලා මුනි කුටියක් වගේ එකක් ඔව් මේ අපිට කියනවා මේක ඊට වඩා පරණී කියලා ඒ කියන්නේ මේක ඊට වැඩිය පරණී කියලා පිටිකලට වැඩියද ඊට පස්සේ නේ මෝල්ඩින් තාක්ෂණේ ආ එතකොට මේ තමයි රිටිකල වගේම තියෙන රිටිකලක් තියෙනවනේ මේ වගේ එකක් ගිමන් හල මේක එකයි තියෙන්නේ ආ එකක් තියෙනවනේ ඔය එක තුනක් තියෙනවා ඒක තුනක් තියෙනවා මේක එකයි තියෙන්නේ මේ එතකොට මේ බදාම කොහොමද මේ බදාම නෙවෙයිනේ මේ ගලෙන්නේ හදලා තියෙන්නේ මේ ගල තියෙන තරම දැන් මේ තැනින් තැන විහිදලා තියෙන එක අපි ගෙනල්ලා මේ සෙට් කරලා තියෙනවා මේ වගේ නේද ගෙනල්ලා සෙට් කරලා තියෙන්නේ නැත්තම් තනි කර රවුමට තියෙන්නේ නේද රවුමට මේකෙත් අර අර වගේ වතුර තිබ්බත් නැහැ එහෙම වෙන්න පුළුවන් නේ එහෙම වෙන්න පුළුවන් ඔව් වෙහෙසෙන් ආ ගන්න නේ කකුල් දාලා කකුල් දාගෙන කූලින් සිස්ටම් එක ඔව් ඔව්
අපි නිකන් Google Map එකේ search කරනකොට අපි අනුරාධපුරය ඇවිල්ලා යනකොට අපිට මේ මෙතන පෙන්නවා. අපි නිකන් ඒ පාර direction එක අරන් ගිහ බලමුයි ගිහිල්ලා බලන්න කියලා. මේවා ඇත්තට මේ ප්‍රසිද්ධයි නම් මිනිස්සු එනවනේ ඇත්තට සෑහෙන. ඇයි මේවා මේ ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ? දැන් නම් මේ ඒ දවස්වල ආව කොරෝනා කාලෙක ආවා. දැන් මේ වටේ පිට මිනිස්සු මේ වාගයක් නැහැ. කොහොමද දැන් නම් එනවා දැන් සෙනඟ. දැන් අතත් බස් දැක් විතර ඇවිල්ලා ගියා. ආ ආ ආ. එහෙම එනවා. පොඩ පබ්ලිසිටි එකක් දාන්න තියෙන්නේ. ඔව්. සමහරවන් විශ්වාස කරේ මම මේක. රාවණ කාලෙත් යනවනේ. සමහර විට එහෙම වෙන්න පුළුවන්. රාවණ කාලෙ ගියත්නේ ඊට පස්සේ. දැන් රිටිකල්ටත් වැඩිය පරණයි නං. ඔව් යසෝදරාගේ කතන්දරත් නම් මෙතන සෝම් කොට තිබ්බා කියලා මේ ගොඩ නැගිල්ලේ. එහෙම මේ විශ්වාසයක් තියෙනවා. මෙතනද? ඔව් ඉතින්. දැන් ඒක අපි පුරාවිද්‍යා පැත්ත අපිට එහෙම කියන්න. කියන්න බෑනේ ඒක. අපි අඳුනාගත්ත මේ මොකද්ද? ආ. මේක ප්‍රධාන කරුණ ගොඩ නැගිල්ල. අපි එතනින් එහාට මේක කරලා නැහැ නේ. ආ. අපි දන්නේ කාල සීමා විතරයි. එතකොට මේවා දැන් කැනීම් කරන්නේ නැද්ද? කැනීම් කරන්නේ නැහැ. ඇයි ඒ නවත්? දැනට නතර වෙලා තියෙන්නේ. කැනීම් වලට දාලා තියෙනවා මේ පොකුණ. හා. කොකුණාවන් පස්සේ කරන්න පුළුවන් වේවි මුදල් ලෙපේ. ආ ඕනේ. දැන් රිටිකල එහෙම මේ කැනින් කරනවා මේ පොකුණ. අර බඳා පොකුණ නේ. බඳා පොකුණ. මෙතනද මේ යසෝදරාගේ කතන්දර කියාගෙන එනවා ඉතින් කට්ටිය. මෙන්න එකක් කියලා තමයි යාලා කියන්නේ. ඒ කියන්නේ ආදාහනය කරපු තැනක්ද? ආදාහනය කරපු තැනක් කියලා තමයි කියන්නේ. අපි නම් මේකට අපි නම් මේ හඳුනන පිළිමගොහය කියලා. මේ මෙතනද? ඔව් මේ හරියට. මෙතන අර නිකන් ස්තූපයක් වගේ තිබ්බද මේක නාර නිදන් හොරු. හාරලනේ ඒ කොයි කාලේද කොවිඩ් කාලේද ඔව් නෑ මීට අවුරුදු 100ක් අතර වගේ කිට්ට වෙන්න පුරා විතර ගන්න කලින් 2000 මේ තියෙන්නේ නැති ඉන්නේ ඔව් ටීප් වාදේ දෙන්න නැද්ද දන්න මන්න හිතන්නේ මේ ඔය තියෙයි කියලා දැන් අර තියෙන අර ප්ලේට් එක ඔව් ඔය ප්ලේට් එක තමයි පරවු නෙළුම් පොහොත්තු ඔව් හරි 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 මේක තන්දනේ මෙහි තියෙන අනිත් එක එතකොට අනිත් එක තියෙන්නේ කොහෙද බුදුගල ඔව් ඒකේ අනිත් කෑල්ල නැහැ අර අර තියෙන්නේ පොහොට්ටේ අර තියෙන්නේ බුදුරුවගලයි නෑ නෑ බුදුගල 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 තමයි අනිත් එක තියෙන්නේ අනිත් එක තියෙනවා ඒකත් පුපුරලා තියෙනවා අන්න රයිට් එකත් පුපුරලා අලවලා නම් තියෙනවා මේක අනිත් මේක මේ යට වෙලා තියෙන්නේ එතකොට මේ ඔය දැන් අර රිටිගල කතාවත් එක්ක කියන යසෝදරාගේ ඒ කතාව තියෙන්නේ මෙහෙද මෙන්න මෙතන තමයි තියෙන්නේ මෙතන තමයි ඒ තැන නේ ඒ තැන මෙතන තමයි තියෙන යසෝදරාගේ සොහොන් කොට කියලා තමයි මෙතන කියන්නේ හරි 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 ඉතින් 100% නිගමනය කරන්න බෑ. ඉතින් පොත්පත් වල තිබට රිපීට් එකේ තියෙන ඇති රිපීට් එක කවුරු කියපු කට්ටියක් නැහැ නේද? ඔව්. එහෙනම් ඉතින් අපි විශ්වාස කරන සාමාන්‍ය තමන් විශ්වාසය තමයි ඉතින්. ඔව්. ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් ඔයගොල්ලගේ නීති රාම පද්ධතිය ඇතුළේ ඉඳගෙන. ඇතුළේ ඉඳගෙන. ඔව්. ඒ එතනින් අහර පිටින් ගිහලා ඉතින් අපි ඒවට විරුද්ධ වෙන්නත් බෑ. ඔව්. මිනිසුන්ගේ විශ්වාසවල වලට මේ විරුද්ධ වෙන්නත් බෑ. ඔක ගත්ත එක නෝ මුකුත් කරලා නැහැ උතන. ආ එහෙම. අපි කිසිම කණීමක් කරලා නැහැ. කොහොමද අපි දේකුත් නැහැ. ගිලා බහැලනේ ඔතන ආපු වතුර පාරක් එන පාරක් ඔය හරිද මේ වතුර අරන් තියෙන ඔය මේ ගොඩනැගිල්ල වටේට මේ හැම ගොඩනැගිල්ලක් වටේටම ඇල පාරක් යනවා මේක තමයි උල්පතක් මෙතන මේ දැන් මේ වැහිලා තියෙන්නේ වැහි කාලට ඔක පිරුණාම මාස 6ක් විතර එක දිගට තියෙනවා වතුර ඒ වගේම තමයි නෙළුම් මලක් එහෙම පිපෙනවා ඒක කොහෙන්ද ආවේ කොහෙන්ද නැද්ද නෙළුම් මලක් දැන් වතුර ආවොත් පිපෙනවා පිපෙනවා දැන් අපි මේ පාරු ගස් කරලා තියෙන ඔය පස් ටික අයින් කරලා තියෙන්නේ ඒ ඒ කොහොම අයින් කරත් මලේනවා නෙළුම් මලේනවා අන්නේ ඒකනේ බලන්නේ ඒක තමයි මෙතන මෙතන මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි බලයක් තියෙන්න ඕන ඒ වගේම තමයි මේ ගොඩනැගිල්ල ලොකු මේකත් සෙවිලි කරපු ගොඩනැගිල්ල හරිද මේ තියෙන બ્લોක් එක මේ මේ මෙතන ආ මෙතන මේ හරහට කරා ආකාර බැම්ම මේකෙ තිබිලා තියෙන ලොකු ගොඩනැගිල්ල මේ අයියේ මේක මේ රාවණාගේ ඖෂධ වනේ කියලා කියනවනේ. ඔව් එහෙම තියෙනවා. මෙහි තියෙනවා විසගුම් වන් චෛත්‍ය කියලා. චෛත්‍ය මේ කන්දෙන් එහා පැති ස්තූපයක් තියෙනවා. අර ඒකද නෑ නේද? නෑ නෑ මේ කන්ද නැගලා දවස් දෙකක් අත්තන ඔය දවස්වත් යන්න ඕනේ. ඒකට ගිහිල්ලා එන්න මේ කැම්පින් කරලා ඒක බලලා එන්න. ආ ලොකු වෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේ වගේ මේ තියෙන අනිත් ගොඩ නැගිල්ල. මේක මොකද්ද කියන්නේ? ඒකත් ප්‍රධාන කරුණේ ගොඩ නැගිල්ල. මේක ඒ කියන්නේ මේ වික්ෂුන් වහන්සලා ඒකන භාවනා කරන්න යොදාගත්ත ගොඩ නැගිල්ල. අයියලා මේ ගල් භාවනා කරලා පොර ඕවා දැන් රඳා ගන්න කැඩුවානේ සාධාරණ බැම්මෙත් මේ දරණේ ඉන්න කෙනෙක් මං කිව්වේ එන්න ඕනේ එහා පැත්තේ නේ හබර මේ මර්දාන හබරන පාරේ යනවා ආ අතනින් ලෙෆ්ට් මෙතනින් යන්න නැහැ මෙතනින් යන්න රක්කුවා
බලන්නනේ පිටි ගලක් පේනවා මෙතනට. ඒක ඒ කොහෙද? අර කන්දක් පේන ලොකන්ද? ඔව්. ලොකු අන්දර විසරි ගියපත්ත. ඒ ලයින් එක සීගිරි ලයින් එක තියෙනවා. ආ ආ ඒ කන්දට කෙලින් එහා පේන්නේ සීගිරියනේ. මම ගන්න. මේකත් අර කන්ද මේකත් නැහිල්ල මොකද? දැන් ඒවට යන්නේ සීගිරිය. සා. ඔව්. ඒරම මොන හරිද? පුරා විද්‍යාවට ගන්න කලින් මේ කඳු දෙකක් අතර සානුව තමයි මේ තියෙන්නේ. මේකට තමයි කියන්නේ අපි හුලංක පොල්ලක් කියලා. ආ හා කඳු දෙක ඔතන මැදට ගියාම තේනවා හැම වෙලාවෙම හුලන් තමයි. කඳු දෙක සානුවක් නේද? කඳු දෙකක් අතර පහත් නිම්නයක්. ඔව්. ඊට අමතර මේ වම් පැත්තෙන් තියෙන්නේ මේ පොකුණ. ආසියාවේ දැන්ට හොයාගත්ත ලොකුම පොකුණ. ලොකුම පොකුණ. බන්ද පොකුණ නේ මේක මිනුම් කරලා තියෙනවා. මේකේ දිගින් අඩි 400යි පළලින් අඩි 200ක් වෙනවා. අතුරු ප්‍රමාණය අතර දෙකමාරයි. එතකොට බන්දා පොකුණටත් වැඩිය ලොකුයි. ලොකු බන්දා පොකුණ එක පැත්තක් කොටසක් නැහැනේ. ඔව් ඒකේ අක්කර දෙකයි කියනවනේ. ඔව් ඒක මේක අක්කර දෙකම තමයි. මේක හරියටම තියෙනවා. මේකේ කොහින්වත් කඩාගෙන ගිහින් එන්නේ නැහැ. අපි ගිය මාසේ අනුරාධපුරේ ආවිල්ලා රිටි කියලා ගියා. මේ මාසේ අනුරාධපුරේ ආවිල්ලා මෙහෙ ආවා. මේ මාක් කරන් ඉන්න තැන් යන්න බලන්න ඇත්තටම. ඒ කියන්නේ ඔය එක ටීවී වල කියනවා අරහේ කියනවා මෙහෙ කියනවා අපි ඇත්තද පුරුදු කියලා ගිහිල්ලා බලන්න එපානේ. මොන හරි අපිට එතකොට බලලා මොකක් හරි තීරණය කරන්න පුළුවන් මොන හරි දෙයක් මේකේ තියෙනවද ඇත්තද මේ කියන කතා. එතකොට මේ තියෙන මේ පොකුණ වලට ඇතුලේ තියෙන එන්ට්‍රන්ස් එක. මේ වගේ පොකුණ වටේට හතර පැත්තෙන් හතරක් තියෙන එන්ට්‍රන්ස්. මේ තියෙන. ඔව් ඔව්. ඇතුල් වෙන තැන. ආ. පොකුණට මේ. දැන් මේ පොකුණ හිඳිලා ගිහිල්ලා තියෙන්නේ නේ? මේ පොකුණ හිඳිලා තියෙන්නේ. මේක තමයි එන්ට්‍රන්ස් එක. ඔව් මේක තමයි මේ වගේම හතරක් තියෙනවා. හතර පැත්තේ. ඒවා දැන් අර ගරා වැටලා තියෙන්නේ. අර මට ගෙලින් තියෙන අර. ඔව් ඔව්. ඒ එතන එකක්. හතර පැත්තෙන් හතර. ඒ කියන්නේ අර පැත්තටත් තියෙන පොකුණනේ. මෙතනින් මෙහෙම මේ ටික ওই ටික අර අර දැම්ම තියෙන. ඒ පොකුණ දැම්ම මේ. වරුසාවැස්සත් පිරිනවයි. ඔව් මේක පිරිනවනවා. ඊට අමතරව මේකට වතුර ගත්ත ක්‍රමයක් තමයි මේක පොළොවේ යටින් වතුර අරන් දෙන්නේ. මේකේ තියෙන ජල පිහිලි. අන්න ඒක තමයි මාත් අහන්න ඇතුවේ. මේක වතුර ගත්ත ක්‍රමය වතුර ගම කොහොමද කියලා. දැන් නැත්තම් කන්දක් හරස් කරලා එහෙම ඩිරෙක්ට්ලි වතුරයක් නෙමෙයි එහෙම නෑ මේක. මේක අරන් තියෙන මේ ටෙක්නොලොජියක් තියෙන. බලමු බලමු පිස්සු හැදෙනවනේ බං. සාමාන්‍ය මේ වතුර පියුණට පස්සේ කොච්චර සාමාන්‍ය වතුර මට්ටමක් තියෙනවද මේ ගල්ක පොළොව පොළොව මට්ටමෙන් අඩි 30ක් තියෙනවා. අඩි 30ක්. අඩි 30ක් පොකුණ තියෙනවා. අර අරේ කී අඩි 40ද? 40. මේක අඩි 30ක් විතර. දැන්ට පිරිලා මේ පස් වලින් පිරිලා තියෙනවා. එතකොට අර තියෙන පීලි. ආ ගල් පීලි. ඒක අර තියෙන. ওই ගල් පීලි තමයි අරන් තියෙන පොළොව යටින්. අතනින් තමයි බූගත. අග පොළොව යටින් ගත්ත ගම මේ කොහොමද කියලා බලුවොත් මෙන්න මේ කඳු අතර දෙයක්ෙන් එනවා ඇලා. මේ ඇලා හරස් කරනවා මේ මෙන්න මේ පහත් බීමට. මේ පහත් බීම පැත්තෙන් තමයි වතුර පුරවල මෙහිට ආරන් දෙන්නේ. ඒකට අනිවාර්යෙන් මේ ගලපීලි ඔස්සේ කැණීමක් කරොත් අනිවාර්යෙන් විසෝ කොටුවක් මේ පැත්තේ තියෙන්න ඕන. ආ. ඉතින් හම්බෙලා තියෙනවද? හම්බෙලා නැතව ඉතින් කැණීමක් නෑ. කැණීමක් නෑ නේ. මේවා තාම අදියා තියෙන්න ඕන මේක. මෙහෙටනේ තියෙන්නේ ඔය ඇලා තියෙන්නේ. මේ පැත්ත තමයි පහත් බීම. ඔව් මෙහෙටනේ බහලා හිර කරලා මෙහෙට වතුර පුරවල මින්න මෙයාගෙන් ඔය ජල පිහිලෙන් මෙහෙට පුරවගෙන තමයි තියෙන්නේ. හරි හරි. ඔව්. ඔව් නෑ ඒක. අමාරු පොකුණ එහෙම නෙවෙයිනේ. ඒක කොහින් හරි එන්න වතුර මාරයි. පුරුප්පතක් මාක් හරි. සරවක එතකොට මේ වගේ පැත්තෙත් දේශෝ කොටුවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කැණීමක් කරොත් හම්බ වෙනවා. ඒ වල කැණීම් කරන්න නැත්නම් කොහොමද? කැණීම් වලට දාලා තියෙනවා දැන් ලෝකුරුමයක් කරන්නත් දාලා තියෙනවා ඒ ඔස්සේ එකට. ඔව්. ඉතින් කවදා වේවිද කියලා දන්නේ නැහැ. ඔව් ඉතින්. මේ හරිනේ අපි ආහාරෙන් ගිහලා බලන්න. මම දැකලා නැහැ ඒක. ඒවට දන්නේ නැහැ. දැන් ගල්සිය බල කාලේනේ මේ. ආ එහෙම. සිටිකලක් තියෙන ගල්සියම් බල. ආතිකල තිබ්බනේ. ඔව්. අවුරුදු පහකට වගේ සැරයක් හැදෙන්නේ. ගල්සියම් බල ඇටඹ. ගල්සියම් බල වලස්සු කනවා අයියේ. කනවද? කනව එහෙම කතාවක් තියෙනවා. ඔක් එහෙම නැදී ඉඳගෙන අර වැටෙනේ වර මේ කනවා කියලා දැන් මෙහෙම වලස්සු එහෙම නැහැ. නෑ නෑ. මේ හෝම කවුරුත් දැකලත් නැහැ. මෙහි අර මේ ගොඩක් විශේෂ හඳුන් දිවිය. ඔව් ඔව්. ඒ වගේ ගෝන්නු මෝ ඒ වගේ තමයි ඉන්නේ. අලි. දිවිය. දිවිය එහෙම එන්නේ නැහැ නේ. දිවියෝ නැහැ. හඳුන් දිවිය කියලා ඉන්න අර ලොකු දිවියෝ නැහැ එහෙම. හොයාගෙන නැහැ තව. මේක අර ප්‍රධානගර ගොඩනැගිල්ල කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලා බවුන් වැඩි මේකෙන් භාවනා භාවනා කරපු ගත්ත ගොඩනැගිල්ල. අර තියෙන රිටිකල තිබ්බ අර කැසිකිලි ගල. ඒ වගේ මං කියලා. ආ. රයිට් රයිට්. මේකේ හැබැයි අර කැටයම නෑනේ. මේකේ රජමාලිගයක් වගේ නේ තියෙන්නේ. ඔව් රජමාලිගේ සම්පත් ඇතහැරලා. හ්ම්. ඒක ඇතහැරලා වගේ තියෙන්නේ. මේක ඒ වගේ එකක් නෑ තියෙන්නේ.
හැබැයි මෙතන මේ මාක් එකෙත් වෙනසක් තියෙනවා. මෙතින් මෙතන මේ මං හිතන්නේ ඇත්තටම මේක ස්ත්‍රී පාවිච්චි කරපු එකක් වෙන්න පුළුවන්. ස්ත්‍රී කරපු එක. එතකොට මෙහි අර භික්ෂුන් වහන්සේලා කියවට මේනින් වහන්සේලාත් ඉඳලා තියෙනවා. ඔව්. දැන් අරකේ තියෙන්නේ මෙහෙම රවුමට. මෙතන මේ උල් කෑල්ල නෑ. හැබැයි මේක මෙතන තිබ්බ දෙයක් නෙවෙයි මේක. ඔව් මේක මෙතන තියන්න බෑ. තියන්න බෑ. මේ මෙතන භාවනා කරන තැනන්නේ. ඔව් මෙතන භාවනා කරන තැනන්නේ. මේ මේක ඔව්. පුතිය මේ ස්ට්‍රක්චර්ම තමයි. ඔව්. ඒ කියන්නේ එතන මේ මේ ගොඩනැගිල්ලේ නේ එන්ට්‍රන්ස් එක වෙතින් 94 කින් ඉස්සලා. තමයි එන්ට්‍රන්ස් එක. මෙතන මෙහින් නෙවෙයි පාර දිගලා තියෙන අර පැත්තෙන් පාර දිගලා තියෙන. කොපතර දොර මණ්ඩලාවගේ උඩ ලක්කන. ආ ඒ වගේ හදපුම ඒ වෙනස්ක් නම් සුපිරිනේ. සුපිරිනේ. ඇත්තටම එහෙත් තියෙන්නේ මේ විදියටමයි. ඒ කැලේද? ඒක රක්ෂිත. 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 ඒක දැඩි රක්ෂිතයක්ද නැත්නම් රක්ෂිතයක්ද? අධි රක්ෂිතයක්. අධි රක්ෂිතය. අධි රක්ෂිතය. අධි රක්ෂිතය දැඩි රක්ෂිතය දෙකක්ද එකක්ද? එකක්. එකක් නේ? ඔව්. ඒ කියන්නේ මිනිසුන්ට ඇතුල් වෙන්න බෑ. බෑ ඇතුල් වෙන්න බෑ. අවසරයක් ඕනේ. අවසර ඕන පුරා විද්‍යා අධ්‍යාපනික දෙනරාගේ. මේවල දර කැලලක්වත් කඩන්න බෑ. කඩන්න බෑ අනිවාර්යෙන්. මේකත් අර ගොඩනැගිල්ල වගේම ප්‍රධාන කර ගොඩනැගිල්ල වගේම තට්ටු දෙකේ ගොඩනැගිල්ල. මේකද? ආ තට්ටු දෙකට තිබිච්ච එකක්ද? මේ ගහ පස්සේ පැලවෙච්ච එකක්ද අයියේ මැද? ඕ ඒක පස්සේ බලවෙච්ච එකක් නේද? එතන කුටියක් තියෙද්දි ගහක් හැදෙන්න විදියක් නැහැ නේ. මේක මොකක් කියලා දන්නේ නැහැ. මේ පාදම ගොඩනැගිල්ල තැන පිසුම. ආ බෙදු නිකන් පාදම කියලා කියන්නේ. හරි හරි හරි. මේක උඩට වෙලා තිබිලා තියෙන මේක දැන් වැටිලා තියෙනවා. ඕකේ තනවසර කැණීමක් කියලා තියෙනවා ඒ දවස්වල. ආ මේ මැද්ද ආවේද? ඔව්. හාරලා තියෙනනේ. ආ ඕනේ. ගොඩනැගිල්ල දෙමාල් ගොඩනැගිල්ල කියලා කියන්නේ මොකද තියෙන්නේ කණු? මේ කණු ගහලා තියෙන්නේ අර මේ 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 කණු ගහලා මෙහෙම උඩට ලෑලි දාලා ලෑලි ලෑලි හැම මේ හැම ගොඩනැගෙන දැව මේ තිබිලා තියෙනවා යට වතුර පූල් එක කූලින් සිස්ටම් එක ඒක තමයි ඒ සිස්ටම් එක තිබිලා තියෙනවා මේ හැම ගොඩනැගිල්ලේම එයාගේ වටේටත් වතුර පාර තමයි යන්නේ ආ මේ තියෙන මේ අතරේ වතුර පාරවල් තමයි තිබිලා තියෙන්නේ එතකොට මේ ගලසු කූල් වෙනවා අතු දින්න හැටත් ඉන්න පුළුවන් ඒ අර ඒ සිස්ටම් එක තිබිලා තියෙනවා ඒ අය තමයි මේ මේවට ෆවුන්ඩේෂන් නූලක් එහෙම ඇල්ලුවොත් හරි තනි දෙවල් අනිවාර්යයෙන්ම බලන්නකෝ ඒ બ્લોක් එකකටම තියලා තියෙනවා මේ මේ ඔයාට මම එන්න අර ඉන්ටර්ලොක් කරපුවා මෙහෙ නැද්ද නැහැ ඒව නැහැ එතකොට මේ දැන් මේ මේ මෙන්න මේ යට තියෙන બ્લોක් එකේ තියලා තියෙන මේ පට්ටයක් කපලා අරහිටම් තියලා තියෙනවා ඒක ඒ બ્લોක් එක නම් පස්සල තියෙනවා එතකොට මේ ගල් ලෑලි ඔව් ලෑලි තනි ලෑල්ලක් නෙවෙයි තියෙන්නේ මේ බලන්න මේක මේ වෙලාව නැහැනේ කෑල් එකක්වත් කැඩිලා නැහැ තනි කර තනි ගල් කුට්ටිය තියෙන්නේ ඒක තමයි කියන්නේ යක්ක මිනිස්සුන්ගේ වැඩ බං යක්ක ගොට්ටික මිනිස්සුන්ගේ වැඩ බලන්නකෝ මේ මේ මේකම කිනේ රේට යන ගාන්ට අනිත් එක තමයි ඔව් පරිසරයට තමයි අංක එක දැන් ඉන්නේ පරිසරේ කාලා තමයි වැඩේ පටන් ගන්නේ ඒක නේ ඉතින් ඒ විශ්වාසය ඒගොල්ලන්ට හරි ගිහිල්ලා තියෙනවා මෙච්චර මේ කඳුවල මේ යකඩ මේ ගල් කුට්ටි එතකොට මේ මෙතන තියෙන මේ ඒ දවසේ ටැම් පහක උඳා යොදාගත්ත දල් ලිලා හා එහෙමද එන්න බල දැන් නෑ එක වැහිලා ගිහලා තියෙන උල්පත් ටික අර පස් වලින් පිරিলা ආ මෙතන තමයි ගල් ලිඳ නේ එතකොට මෙතන ගොඩනැගිල්ල තමයි තියලා ආවරණ වෙලා තියෙනවා මේ තියෙන ආ මේ උඩ තියෙනනේ කෑලි තියපු બ્લોක් එකක් එහෙම තියලා තියෙනවා මේ
පිට් කරලා තියලා තියෙනවා. මේ කොට්ටක් තියෙන්නේ ඒකද? ඔව් කොට්ටක් තියෙන්නේ දැන්. මේ වතුර තියෙන්නේ නැත්තේ නේ අයියෝ. නෑ. කූල් නෑ ගලයටනේ. මේ උල්පත් දැන් ඇහිලා තියෙන අර වැලිය වලින් පස්සෙන් ඇවිල්ලා. වැහි කාලට පිරෙනවා. හ්ම් මාස දෙක තුනක් වෙනවා. අර උඩ අර කට්ටු කට්ට දෙකක් අපල. ඒ තමයි ගොඩනැගිල්ල කොටස්. ආ හා හා. මේක උඩ තියලා තියෙන්නේ නේ? තිබිලා තියෙන්නේ. ආවරණ තිබිලා තියෙන හැම එකකටම. ඔව් අර වහලක්. වහලක්. ecology වගේ ගහන සිස්ටම් එකක් ඒ කාලේ තිබුණේ කියලා. නැතුව තනි කර ඒකෝනේ මචං. සාමාන්‍යයෙන් මේ ගල යටින් එනවද වතුර පාර. ගල යටින් උඩින් මේ ඔය ඇල ඇල පාරවන්න ඇලෙන් කොහොමරි යටින් එනවද? යටින් එනවා ඇති ඔය. පාරක් ඇති නේ ඇල පාරක්. මම කට්ටේ බලන්න කපල තියෙනේ. අර සවුන්ඩ් එක බලන්න පරි මේ රිටිකලත් උහුමයි. ඔව් මේ සවුන්ඩ් එක. ආන්න නැති උනා. කීයක් දිග නැති. ඒ මේ පැත්තර මේ ගොඩ නැගිලි දීලා තියෙනවා මේක. මතකද? ඔව් නේද. මේ තියෙන ගඩොලි කෝ මේ නැස්සා පොසේස වෙච්ච තමයි. ඔව්. ඇත්තටම මිනිස්සු මානසික සුවයට එන්න ඕන මෙන්න මේ වට. මොකද්ද අයියෝ? අතන අපි ගොඩක් අත කියන්නේ මල්ලාසන කියද ඔව් මල්ලාසන නේ ඔවත් අර මේ මුතුන් වහන්සේලා මේ භාවනා ගෲප් තැනක් ඔය ගල්. උඹට අදලා තියෙන මෙහෙන් ඇවිල්ලා මොකද පොඩ්ඩක් කාලේ මේ පිළිම වන්දනා කරේ නෑනේ. මං හිතන්නේ මෙහෙ තිබිච්ච එකක් වෙන්න ඇති එතකොට අර පල්ලෙහාට අර පොඩි පාලමක් තිබිලා තියෙන වතුර පාරක් ගියොතනේ පාලමක් ගල් පාලම මාරයි ඉතින් ඇත්තටම හෙලෝන්ගේ වැඩේ කියන්නේ බා මේ රටේ ඉන්න මිනිස්සු බලන්න ඕන මේවා බා මේවයි නෙන්න ඕනේ ඈ මිනිස්සුන්ට මනස නිදහස කරගන්න කොච්චර මේකක් තියනවද මේවට ඇතුල් වෙනකොට මනස නිදහස් වෙලා ඉවර තම තම ගොඩාක් තියෙන ප්‍රධාන කරවල ප්‍රධාන කරනේ ඒක ගොඩක් දේවල් විනාශ වෙලා නේ ගොඩක් ඒවා විනාශ වෙලා තියෙනවා විනාශ වෙලා නේ මක් කරලා හය සංවර්ධනය කරන්න ඕනේ කරනවා නම් බස්සී දෙකෙන් ඔක්කොම ගොඩ නැගිලි කරන්න එහෙනම් මේ දෙකේ සම්බන්ධතාවයක් තියෙන්න ඕන ඔය ඒක විශ්වාස ඒකනේ අර එලා විශ්වාස කරන්නේ කවුද? මේ කියන්නේ දැන් එනායේ ගොඩක් විශ්වාස ගන්න මෙහි අර මේ දෙක ගොඩක් සම්බන්ධයි කියලා. ඔව්. දැන් එහෙත් අර මේ පරවුණු පොට්ටුවක මාක් එක තියෙනවා. අය වෙන කොහෙවත් නැහැ නේ. නෑ. එහෙ මෙහෙ විතරයි ඒක තියෙන්නේ ලංකාවෙම. ඒක පොත්වල තියෙන අර විදිය. ඔව්. නේද? හලෙ. කලක්. මොනයි? කල කියන්නේ මොකක්ද? කල. තාසන්ල පැදින්නේ නැත්තේ මේවා තමයි. මේ ගල් පලන්න මේ ගහපු හිල් නේ අර කොටලා ඉවර වෙලා මෙලෙක් වෙන්න තියලා ඔය ෂොට් එකට තව දෙක තුනක් ගහපුවම හරිය මැදි යනවා හරියටම ඉරට කැවෙනවා නේ ෆිනිෂින් වෙනවා කැවෙන මෙන්න මෙහෙම තියෙන මේක ලකේ ගල වගේ ලකේ පුදුම නිෂ්කලංකයක් සත්තුන්ගේ සද්දෙම විතරයි වතුර පාරවල් ඇදින සත්තුන් වඩ බල ගන්න බෑ සත්තු කිව්වේ ඔය ඉන්නවනේ ඔය දවල්ට අපි නමු ආයේ දැන්ටත් ඇවිද ඉන්නේ ඉන්නවද වැලි මෝවා කියන්නේ හා පොඩි මෝ ඔව් එයා ගොඩක් ඉන්නේ ඒකාලේ චූටි චූටි මේ තියන තුනක සලකන කො මේක නිකන් මේකේ මොකද්ද කියන්නේ? ඕකකින් කියන්නේ අර සංගත ශබ්දේ සවලසතු වස්තුව හානි කරොත් බල්ලෙක් කපුටි කියලා පෙදෙනවා කියන කෙනේ දේවල් වලට හානි කරොත් සංගසතු වස්තුව මේ වලට ඔව් ඉදිරි පරපුරට තමයි දවසල ගැහුවේ. ඒවල් කරොත් ඉතින් බල්ලේ ඕකේ කපුටාගේ මාක් එක මේ කියලා තියෙනවා. සංග පරපුරට අකුටුත්තක් කරොත් බල්ලෙක් කපුටි කියලා එලා උපදිනවා. ඒ කාලේ ඇඩ්වයිස් එක දීලා තිනවා. දැන් ඒක ක්‍රියා කරන්නේ නැති කෙනෙක් ඉදිරියට ඔය දුන්නේ. මේ තමයි මෙතන ඉඳලා ගල් වැඩ පොළ පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ ගොඩනැගිලි වලට ඔය ගිනාපු ඔය තියෙන මේ ගල් ඔය ගල් පෙට් හදලා මෙතන ඉඳලා නිම කරලා පල්ලයට අරන් ගිහලා තියෙන්නේ. ගල් වැඩ පොළක් රිටිකලක් තියෙනවා ගල් වැඩ පොළ. ඔව්. හැබැයි රිටිකලට ගල් වැඩ රිටිකල ගල් වැඩ පොළ හැබැයි ඒක බලන්න දැන් තියෙන පොඩි ගොඩනැග මේ වගේ පොඩි මේ ආ තියෙනවා. රිටිකල අර අර මේව කරලා නැහැ බෝඩ් වලින් ගහලා එම් පෙන්වලා නැහැ ගොඩක්. ඒකයි ගොඩක් මේ ප්‍රශ්නේ.
මෙන්න ගල්සියම ළමේ තියෙන සුපිරිම බඩුවද අර පාරවල් ලයිනේ විකුණන්න තියෙන වගේ පුස් නෙමෙයි හොඳ ගෙඩි තියෙනවා එතකොට අපි ගල් වැඩකොල කියලා පොඩ්ඩක් විශ්වාස කරන්න පොඩි සාධකයක් තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේ ගල් ප්ලේට් ටිකේ තියෙනවා නේ මේකද ඕක උඩටම තියෙන එකිනෙකට ඒ දවස්වල සම්බන්ධ වෙලා තියෙන්නේ ඔන්න ඔය ගල් උඩ තමයි මේ තියෙන ගල් ටික කපලා ගෙනල්ලා තියෙන්නේ ලොකු ගල් මෙහෙට ඔයාලා තල්ලු කරගෙන ඇවිල්ලා තමයි මෙන්න මෙතන තව නිම කරලා ප්‍රති බල්ලයට අරන් ගිහලා තියෙන්නේ අටෝ පිස්සු හැදෙන්නේ මේක දිගටම උඩටම තියෙනවා අද රිටිකලෝ සිස්ටම් එක නේ රිටිකල එතනම ගැල කැපුවා එතනම ගොඩක් ආ ඔය තියෙන දිගටම බල අර උඩ තියෙන ගල් කුට්ටිය බලන්න නේ අර උඩම තියෙන දැන් අර මේ කාලයක් ආවමෙන් වතුර ගිහිල්ලා මේ එහෙට මෙහෙට වෙනවා ආ අපි හිතමු ඕල උඩ එක ඔලීවර් වලින් ගෙනාම එක කිමිකල් එකක් හරි දාලා එහෙම ගේන්න ඇති මොකක් හරි ඉතින් තාක්ෂණයක් බා මේකෙත් ගැනීමක් කරොත් මේකෙත් අනිවාර්යෙන් හම්බ වෙන්න ඕනේ මේ ඒ භාවිතා කරපු ආවි ආවිද ඒ කියන්නේ මේකේ කටු මිටි යන මාටික මොනවද අපේ මිහින්තල හදපු කටු සය තියෙනවා මේ වගේ ඇති ආ මෙතනද ඒ ඒවා තමයි මේ ඒ වඩ පොර කියන්නේ ආ නිම කරලා පල්ලහට අරන් ගිහලා තියෙනවා ආ මේ තියෙන්නේ මේ මේ වෙයි මේ තියෙන කපපු එපාරව මෙන්න මේ ගල් වැඩපල අහත් අර පැත්තම මේ තියෙනවා ඒ වුණාට දැන් අපි මේවා කරලා තියෙන්නේ මේ ටිකේ මේ තියෙන කැපුම් පාරව ඔය තියෙන කැපුම් පාර නැහැ මේ තියෙන අය මේ ගනාපු ගලක් ඔයදක් එහෙම කරපු ගලක් මේක නේ මේ ගනාපු ගලක් අන්න මුසු ගහලා ගලපුවා මේමයි චේතනා හොඳ නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ කිසිම දෙයක් නැත්තම් මේ කොලාසේ ඉන්න පුණකට්ටෝ අනිවාර්යෙන්ම මේ වල දා ඉන්න පුණකට්ටෝ හරි කිසිම කරදරයක් නැහැ ඍටිකලත් දැනට ජීවමානව රහතුන් වහන්සේලා වැඩ සිටිනවා කියලා විශ්වාසයක් තියෙනවා ඒ ජීවමානව අර ඒ සුවඳාරයෙන් මේ තියෙනවා ආන්නේ ඒක ආ මේ හින්දා තියෙන මේ වගේ තැන්වලත් ඇති ඇති ඒක නිකන් හිතා ගන්න පුළුවන් කොහමත් ලොකු වතුරු පාරක් බහිනවා ඇති කියලා මචං. ආ ආ මේ අර ඒ තියෙන්නේ ඒ ස්වභාවය මෙන්න මේ ටිකේ. දියල්ල අර දියල්ලක් වගේ. ඒකට මාල්ලක්. මේ විටිකලත් මේ විදියම නේද රතේ තමිල්ලයි. ඔව්. ආ අර ගල් ටික මාරදී. මෙන්න මේ පල්ලටම වතුරු පාර යනවා. මේ පල්ලේ. ඔව් පල්ලේට යනවා. ලස්සන එක වෙයි වෙයි කාලද මාත්. ඕ දැන් තමයි ගල් එන්න පටන් ගන්න. ආ මේ ගල් වෙන්න උන ඉතිහාසය දැක් ගත්තොත් ක්‍රිස්තු පූර්ව 1200 වසරටයි. 1 2 ක්‍රිස්තු පූර්ව. පස්සටනේ යන්නේ. පස්සටනේ යන්නේ එතකොට. 1 2 100 වසර වලට නේ. මේ අවුරුදු 2500ක් විතර හැයි. ඔව්. එතකොට ඉතින් ඔය කියන විදිහට අර කතාව නිකන් ළඟින් යන ගතියකුත් තියෙනවා. ළඟින් යන ගතියකුත් තියෙනවා. ඊට වඩා හිතලා බැලුවොත් රාවණ පැත්තකුත් තියෙනවා. තියෙනවා අනිවාර්යයෙන්ම. සඳහකට ඔව් දැන් මේක අවුරුදු 5000ට අනිවාර්යෙන් තියෙනවා. තියෙනවා ඔව් දැන් රිටිකලට වැඩිය මේක පැරණි නම් ඔව් අනිවාර්යෙන් ඒක එහෙම වෙන්න ඕනනේ. අනුරාධපුර යුගය පටන් ගන්නත් එකේ ආරම්භ සංකේත මේ පවතිනවා. ඊට පස්සේ දින වැටෙනවානේ අර පොළොන්නරුව යුගය පටන් ගත්තාම ඔව් මේ චෝල ආක්‍රමණයත් එක්ක එතකොට මේ ආරම්භ සංකේතනේ බිඳ වැටෙනවා. එතකොට මේකත් නැති වෙනවද? මේක පටන් ගන්නවත් එක්ක. ආහ්. බිඳ වැටෙන්නේ පොළොන්නර යුගයේ ආරම්භයත් එක්ක. ඒ වුණාට මෙන්න මේ ආච් එක තියෙන්නේ. මේ ආච් එක කිස්තු පූර්ව 1 2 වලට අයිති නැහැ. එහෙම ආච්චයක් තියෙන්නේ තිබුණා නෑ. මේක මේක මීට මම හිතන්නේ රජ කාලේ කරි. එහෙනම් අද මුතියේ ආච්චයක් නැහැ. කටාරම් කපලා තියෙන්නේ අන්න අතන අර අර මාර කටාරමක් කපලා තියෙනවා අන්න අතනනේ අර ඉරි තුනක් වගේ තියෙන බලපයි ඒක තමයි මේ ගල දිරනවා කියන්නේ මේකට ඔකින් දැන් කැලු තැන් තැන් වලින් දැන් මේ ගල් දිරනවා මේ තියෙන දිරලා තියෙන ওই ගල. ඔව් නේ ෂේ වෙලා යනවා. මේ කාලේ ඉඳලා තිබ්බේ නෝ දැන් දිරන ওই ගල. පොසු කැලි වගේ.
ආයේ හිල් හිල් වගේ තිනු හැමතැනම. මේ තව සසක් තියෙනවා මේක අර මැටි කර්මාන්තය තිබිලා තියෙනවා මේ දෙහි. ආ. දැන් මේකෙන් හින්දා නෙවෙයි කියන්නේ මේ අපිට හම්බෙච්ච දේවල් එක්ක මැටි නිර්මාණ තිබිලා තියෙන සෙන්පියන් කල ඒ දැයි භාවිත කරපු පෑන් කල. ආ. ඒ වල කැලි දැන් අහු වෙනවා නඩත් එහෙම කරද්දි. ආ. හම්බෙලා තියෙනවා. ඒකට මැටි කර්මාන්තය මේ තිබිලා කියලා තියෙන විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. දැන්ට ඔබ හරියටම ගැනීමක් කරොත් හරියටම හරි ඉතින්. ඉතින් ටිකක් ගමන විස්තරයි. ගමන අර පාරවල් ටික නෑනේ. ආ. පෙත්මන් නෑ. පෙත්මගක් නෑ. අරේ අද නෑ අතර මහන්සියක් දෙන්නේ නෑ. ඒක මහන්සියක් දෙන්නේ නෑ. මේ පොඩ්ඩක් උඩටම දැයි යන්න තියෙන්නේ. මේ කන්දේ කාලක් විතර ඇවිල්ලා තියෙන්නේ. හා හා හා. වව් රමේලන නම් පොඩ්ඩක් පස්සෙන් තිරලා කි මේ මේ වෙලා තියෙන්නේ යට වෙලා එතකොට අයියෝ ඔක්කො නැත්නම් මේවා මෙහෙම කටාරම අල්ලන්න බෑනේ අපිට. ඔව් ඔව් ඒ කාලෙම තිබ්බේ වද මේ. ඔව් ඔව් ඒ කාලෙ මුක්කුව ඒ කාලෙ තිබ්බේ. ෂි මේ දවස කොහොම තියෙන්නේ නැද්ද මෙතන නේ දැන් ගල මෙහෙම ඇල වෙලා කියලා. ඇල වෙලා තියෙනවා. ආ එහෙමද? ඇල වෙලා හා මේ තිරලා තියෙන්නේ. මේක තව ගැඹුරයි. ගැඹුරයි. නැත්තම් අපිට මෙහෙම කටාරම කරන්න. අල්ලන්න බැහැ නේ සාමාන්‍යයෙන් නේ. සාමාන්‍ය සිතුවිලි මේ වට්ටකින් වැටෙනකන්. ඔව්. මාර්ගයන් ස්නේහ අපේ වැඩ කිලි කොටස් ඒවා. එතකොට මේකේ ලෙන් පූරු දෙකක් තියෙනවා. බ්‍රාහ්මියක් කරපිට ඒ මේ ලෙන් වල තමයි තියෙන්නේ. මේකත් මේ නිදන් වරුනේ හොඳටම කාරලා තියෙනවා. විනාශ කරලා තියෙනවා. ඇති දෙයක් නෑ බොරුවට. මොනවා තිබ්බද කවුද දන්නේ ඕල තිබ්බ නැති වෙති මුදු මොනවාද නිකන් විනාශ කරලා දානවනේ මේවා නම් මේ අපේ මේ අපේ අපේ රටේ ඉඳලා මෝඩෝ ටික හරක් තමයි හරක් නේ මේක මේ පරිවර්තනය කළා නැතුව ඇති නේ නෑ ඔක පරිවර්තනය ඔක තේරුම සංඝයාට මේ දේවල් පූජා කරා කියන තමයි තියෙන්නේ ආ රයිට් ගොඩක් ලෙන් වල ඒ කතාව ලෙන් වල කතන්දරේ තමයි තියෙන්නේ සාදා පූජා කරන රටි කියලා කියන එක වගේ තමයි අම්මා දැසිරි අතන මොකද ඒකල්ලේ නැන්ද මේකත් ඉතින් රිටිකල්ට දෙවෙනි නැහැ ඉතින් හරියට බැලුවා ඇතුළට යනවා කැරි මාර්ගයක් ඇද අපි නැතුළට ගිහිල්ලා නැහැ අන්න මම මොකද මම හරි විට වෙන්න පුළුවන් ඔව් එහෙම මත වෙනවද අන්න නැහැ උඩට තියෙන්නේ මගක් වෙන්න පුළුවන් මම පොඩක් වෙන්න ඇසට අද්ද යන්න එපා. ඔබ වෙහිලා ඇති ඕට යන්නත් පුළුවන්. ඔව්. ආ මෙති වෙහිලා තියෙන්නේ. වෙහිලා තියෙන ගල් වැටලා නේ තියෙන්නේ. මම කරුම වගේ එකද උඩ. මගක් තමයි අනිවාර්ය. මේ කාලේ සිද්ධියක් නම් අනිවාර්ය කීටි. මං කටිනවා කට්ටියන් හිටියේ. ඕන අපි වැඩි මේ කරෙත් නැහැ ඉතින්. හම්. මං
මෙතන බලන්න කලක් වෙලින් තියෙන්නේ අන්න අතන මේකද ඔව් සුදු සුදුට පේන්නේ අරක ඔව් අයියේ මේ 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 මෙතන මේ තැටි මේ වහල වගේ තියෙන්නේ මේ 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 නිකන් මේක නිකන් නිකන් තියලා වගේ නිකන් හැඩයක් තියෙන එහෙම මොකක් කරේ එහෙම එකක්ද නැත්නම් ඔය මේ ගලේ පොත්ත ගැලවිලා මෙහෙට ඇවිල්ලා වගේ තියෙන්නේ නේ එහෙම එකක්ද තියෙන්නේ සමහර විට ආ දිරලා කෑල්ලක් වෙන් වෙලා ආර කෑල්ලක් අන්නක වැටෙන්නත් පුළුවන් එකක් තියෙනවා මේ ගල් දිරනවා මම ඉතින් අර පොත්ත ගැලවිලා ඇවිල්ලා يعني ඒ තරම් පරණයි මේ පරණ මේ 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 තියෙන්නේ ලක්ෂණේ තමයි මේ ඔය තියෙන්නේ ආ හා හා දිරා දිරලා පොතු පොතු ගැලවෙනවා මේ ගල්ලුණක් තියෙන්නේ මේ කෑලි ගැලවිලා වෙන් වෙනවා ගැලවිලා තියෙන්නේ අලවපු වගේ තියෙනවා නෑ ওই ගාල මේ වෙලায় යනවා දැන් ඇලුම් පාරවල් වලින් ඒ ගහපු පාරවල් වලට දැන් යනවා නෑ අයි නෑ බලන්න නේද ගොඩක් අර අය මේ දැන් අවුරුදු ගානක් ඔය අර වැස්තර හේදිලා හේදිලා අවුවට අර පස්ස කපන්නේ ඒගොල්ල තෝර ගන්නවත් ඇත්තම මේ වගේ ගාන ඔව් එහෙම නේද මේ ගලවුරු දින ලස්සන ගන්න තමයි පොතක් අපි අනිවාර්යයෙන්ම අපි ගියාට පස්සේ අපි එවන්නම් මෙහෙට කට්ටිය. ඔයාලට තියෙන්න පුළුවන් ඉතින් අපි නම්බර් 11 එම මේ කඳුපා මේ කඳු නදින දිනයක් තියෙනවා. ඒ කියන්නේ ෆොරෙස්ට් එක ගියායි. මෙතන අර රිටිගල පොත් ගුල වගේ ප්ලේස් එකක් මෙතන. පුස්තකාලේ පොත් එක වගේ. ආ ආ ආ. රිටිගල තියෙන. ආ. හරි. බලාගෙන. හරි. බලකොටුවක් කියලා. දුම වැඩන්නේ ඇත්තටම අද නම් උඩට නැංගාම නැති මාර ලස්සනයි අනිවාර්යෙන්ම මංගාවු සයිට් එක ඔක්කොම අපිට ඉතින් මේ ටික දැනගත්ත එකත් ලොකු සතුටක් ඇත්තටම නේ මෙයාලා ප්‍රමෝට් කරන්න ඕනේ අනිවාර්යෙන් දේවල් දැනගත්තනේ මේක මේ මේක ඉතින් එතනින් එහාට හොයන්න දේවල් ගොඩක් තියෙනවා මේ වල ඉතින් ඇවිල්ලා ලොකු ගවේෂණයක් කරන්න ඕනේ ඔව් ඒතර මට තව දෙන්න මේක නේද වැසි කිලි ගල් ආ මේක මොකද්ද වැසි කිලි ගල් ආ හා හා ලොකු වතුර පාරට උඩින් එන නේද ගලම් වලත් එකම තියෙන එකක් එතකොට වලක් නම් මීට අවුරුදු වලක් මේ පටන් ගත්ත අපේ දැන් වර්තමාන ඔව් අවුරුදු ඕන නෑ ටොයිලට් එක හැදිලා දැන් ලොකු කාලයක් නෑනේ ඔව් අර 100ක 100ක වල ක්‍රමේනේ ඔව් මේ පාවිච්චි කරලා තියෙනවා ඔව් ඒතකොට ඒ ක්‍රමේ ඒ කාලෙත් තිබිලා තියෙනවා ඔව් අනිවාර්යෙන්ම ලොකු තරක තමයි අතන තමයි තන අපි ආපහු එතනට චුට්ටක් ගිහිල්ලා ඕ එතන නෑ ඉන්නේ මෙතන මෙතනව මෙන්න මෙතන යසෝදරා දේවියගේ ආදාහනය සිද්ධ වුණාය කියන තැන තමයි මේ මානාව කන්දේ තියෙන්නේ දැන් මෙතන හාරලා විනාශ කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන මේ යට තියෙනවා.
බුදුගල තියෙනවා වගේම අර පරවණු කොහොට්ටුව පරවණු නෙර කොහොට්ටුව මෙතනත් කැඩලා ගිහලා භාගයයි තියෙන්නේ. මේ වගේ වටපිටාවක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඈතින් බැලුවාම කඳු අතරම මාර පරිසරයක් මෙතන. මෙතන එහා පැත්තේ ලොකු කන්ද රිටිගල. ජය වේවා. කෝ හතර දෙනා මේකේදී හම්බෙමුයි.